ජාත්‍ය සමිති සන්ධානය විදියට දෙදා සිසිය එකේ දින එකසිය විස්සක ආකණ්ඩ අරගලයක් කරලා අපේ වැටු පිෂමතාවෙන් තුනෙන් එකක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. නමුත් එදා පත්කරපු ඇමති අනුකමිටුව ඩල සලහ පෙරුම විමල් වීරවංස මහින්ද අමරවීර ප්‍රසන්න රණතුංග කියන අමාත්‍ය අනුකමිටුවෙන් එවගේම සුබෝධනී කමිටුවෙන් මේ වැටු පිෂමතාවේ සම්පූර්ණ විසඳීම සඳහා කටයුතු කළ යුතු බවට යෝජනා කරලා තිබුණා. ඒ අනුව එකෙන් තුනෙන් එකක් තමයි අපේ අරගලෙන් පස්සේ ලබා දුන්නේ. දැන්ම මේවර අයවැයෙන් රුපියල් බිලියන 46ක් වෙන් කරන බවට දිගින් දිගටම අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමතිවරයා සුසිල් ප්‍රේමජාන් ඇමතිවරයා අපිට ප්‍රකාශ කළා. නමුත් නොවැම්බර් 13 ඉදිරිපත් කරපු රනිල් වික්‍රමසිංහ අයවැයෙන් ඒක අඩංගු වෙලා තිබුණේ නැහැ. අපිට සිද්ධ වුණා ඒ අයවැයට බලපෑම් කරන්න ඔක්තෝබර් 24 දවැන්ත උද්ඝෝෂණයක් කරන්න. ඉන් අනතුරුව දිගින් දිගටම අපි උද්ඝෝෂණ ගණනාවක් කරමින් අපි අපේ ප්‍රශ්නය වෙනුවෙන් ඒ ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවෙන් බලපෑම් කරා. නමුත් මේ වනතුරු ඒ ප්‍රශ්නය විසඳන්න ඔවුන්ගේ පැත්තෙන් කටයුතු කළා නැහැ. අපි තීරණය කළා තිබෙනවා ලබන 7 වෙනිදා මාතරදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න. ඒ වගේම 12 වෙනිදා රටපුරා හැම කලාප කාර්යාලයක් පදනම් කරගෙනම හැම කලාපයක් පදනම් කරගෙනම උද්ඝෝෂණ මාලාව පවත්වන්නත් 26 දැවැන්ත ගුරු බලයක් කොළඹට කැඳවන්නත් අපි තීරණය කළා තිබෙනවා. අපි කියන්න ඕනේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට 2021 මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු පිරිවෙන් ගුරුවරු ගුරු උපදේශකවරු පාරට බැහැලා දැවැන්ත අරගලයක් කරලා වීදි සටන් කළා තමයි සාමකාමීව ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරලා තමයි එදා 3-1 ජයග්‍රහණය කළේ. ද ගෝඨාභය රාජපක්ෂයට සිදු වුණා ආණ්ඩුවට අපේ අරගලේ හමුවේ දන ගහලා අපි ඉල්ලීම් වලින් ඒ ඉල්ලීම ලබා දෙන්න. අපි කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කරුණා කළා මේ ප්‍රශ්නේ මැනවින් තේරුම් ගන්න ඕන. ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ හැකියාව ශක්තිය සංවිධාන බලය තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගෙන අපි ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරන්නේ නැත්නම් අපි ලෑස්සි 7 12 26 දැවැන්ත ක්‍රියාමාර්ග වලට අවතීන වෙන්නත් එතනින් නොනැවති තවදුරටත් ඉදිරියට ක්‍රියාමාර්ග වලට අවතීන වෙන්නත් අපි සූදානම්. ඒ වගේම අපි කියන්න ඕනේ දැන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමතිවරයාට මේ ප්‍රශ්නේ ඔහුගේ පැත්තෙන් අවශ්‍ය කරන මැදිහත්වීම් දැනට කරලා තිබෙනවා. ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කළ තියෙන මුදල් අමාත්‍යංශයට. එනම් දැන් තියෙන්නේ මුදල් අමාත්‍යංශ සතුව තමයි මේ ප්‍රශ්නේ විසඳීමට අදාළව මැදිහත් වීම කළ යුතු තිබෙන්නේ. අපි හිතනවා අධ්‍යාපන අමාත්‍යංශයත් මැදිහත් වෙලා මුදල් අමාත්‍යංශය ඒකාබද්ධ කරගෙන මේ ප්‍රශ්නේ කඩිනමින් විසඳන්න කටයුතු කරයි කියලා. නමුත් අද දවසේ පැවතුණු සාකච්ඡාවලදී ඔවුන්ගේ පැත්තෙන් කිව්වේ මේ මොහොතේ රාජ්‍ය අමාත්‍යවරයාට යම් අදහසක් ප්‍රකාශ කරන්න බෑ, මතයක් ප්‍රකාශ කරන්න බෑ කියලා කිව්වා. කෙසේ වෙතත් අපි ඉල්ලා සිටියා කඩිනමින් අධ්‍යාපන අමාත්‍යංශයත් එහි නිලධාරිනුත් මුදල් අමාත්‍යංශයත් භාණ්ඩාගාරයත් එහි නිලධාරිනුත් එකතු වෙලා මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා දීම වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන කියන ඉල්ලීම වලකිරීම තමයි අද දවසේ අපි මේ මුදල් අමාත්‍යංශය සිදු කළේ. ඉතින් අපි සුබවාදීව බලාපොරොත්තු වෙන ගමන්ම අපි අවධාරණය කරනවා අපි ලෑස්ති මේ ඉල්ලීම් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අපේ සටන අපේ අරගලය ඉදිරියටම අරගෙන යන්න. ඒ වගේම අපේ නියෝජිතයන් විසින් අපි ඉදිරිපත් කරා විශේෂයෙන්ම මේ වෙනකොට පොලී අනුපාතය නඩු වෙලා තිබෙනවා. මහජන බැංකුවෙන් ගත්ත ණය සඳහා වන පොලී අනුපාතිකය නඩු කරන්න තාම පියවර අරගෙන නැහැ. ඒ පිළිබඳව ඍජුව මුදල් අමාත්‍යංශයට මැදිහත් විය හැකිව තිබෙනවා. ඒ සඳහා මැදිහත් වීම කරන ලෙසත් අපේ පැත්තෙන් අපි ඉල්ලීම් ඉදිරිපත් කළා. ඉතින් අපි නැවත නැවත අවධාරණය කරනවා මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු 3-2 ආණ්ඩුවක් ඒ වගේම විශාල ජනබලයක් තිබුණු ආණ්ඩුවක් ව්‍යවස්ථාවේ විවිධ සංශෝධන කරමින් බලය ඒකරාශී කරගත්ත ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තමයි එදා සටන් වැදුනේ, එදා ජයග්‍රහණය කරේ. අපි පසුබට වෙන්නේ නැහැ මේ හෙළ වෙනද තක්පගේ තියෙන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කිසි එකමුතුකමක් නැති මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සටන් වදින්න අපි සූදානම් කියන පණිවිඩය අපි ලබා දෙනවා. රට රස්සාවට යන්න ඔබත් ත්‍රිකුණාමලයට එන්න. ඊශ්‍රායලයේ රැකියා සඳහා ලියාපදිංචිය ඇතුළු විදේශ රැකියා අවස්ථා, විදෙස් රැකියා සහ පුහුණු පාඨමාලා සඳහා ලියාපදිංචිය, රැකියා ආශ්‍රිත ගැටළු වලට විසඳුම් ඇතුළු සේවා රැසක් සමගින්, වගෙන් පටන් ගමු ජයගමු ශ්‍රී ලංකා ස්මාර්ට් වැඩන් සමගින් ජනතා ජංගම සේවය ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී, ජූනි 7 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගි වෙන සංගීත සැඳෑව, ඇතුල්වීම නොමිලේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔබට ආරාධනා.